ස්වාමින්වහන්ස, මිනිසුන් තුල උද්වේගකාර පෞකාර හැඟීම් ජනිත කරන, නිර්මාණ කරන, ඒ වගේම එවැනි නිර්මාණවලට දායක වන කලාකරුවන්ගේ මරණින් මතු ඉරණම කොයි ආකාරයෙන්ද ස්වාමින්වහන්ස තීරණය වන්නේ? ඉතින් ඕන ඒක කරද්දිම අනිවාර්යයෙන්ම යා දේශීයත්වයේ කියන කාරණේ සිල්පද පහිනුත් බැහැරට යනවනේ. ඉතින් ඊට අදාළව ඉතින් ඒ අනතෙන් දකින්න ඕනේ. මම වැඩි කියන්න කැමති නෑ. හොඳ නෑ හිතර දෙනවා නේද? ඒ නිසා තමන් ඒක ගලපලා දකින්න ඕනේ. නමුත් එතන වගේම අතනත් තැනක් තියෙනවා. තේන්න. එතන කලාකාර මහත්ම මහත්මීන්ට එතන ඒ පායාස නිරය කියන තැන වගේම අර වගේ සුන්දර තැනකුත් තියෙනවා. තේන්න. අර වගේ සුන්දර දෙවියන් පිනවන්න එවැනි දිව්‍යතලවකල දෙවියෙක් පහළ වෙද්දී නෝනා ඕපපාතිකව පහළ වෙද්දී එයා මේ මනුස්ස ලෝකේ ආදරය කරමුම මේ සංගීත භාණ්ඩයේ අතේ දරාගෙනයි පහළ වෙන්නේ. තේන්න. අර පන්සිලු දෙවිය අර වේලුව පාණ්ඩු කියන වීණාව අතේ දරාගෙනමයි දිව්‍ය ලෝකේ පහළ වුනේ. දැන් මේ ජීවිතේ අපි කියමු යම් වාදන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් ඉන්නෝ යා වීණාවට එහෙම නැත්නම් සර්පිනාවට වැඩක් කැමතියි කියලා. එතකොට ඒකත් එක්කම තමයි යා දිව්‍යතලයේ පහළ වෙන්නේ. දිව්‍යතලයේ මේ බතහිර වාද්‍ය භාණ්ඩ නැහැ. අර අපේ තිම්නාව අර දේශීය වාද්‍ය භාණ්ඩත් එක්ක ඒවත් එක්කමයි ඒගොල්ලෝ එතන පහළ වෙන්නේ. පහළ වෙලා ඒගොල්ලන් සංගීතය සපේනවා. ඒගොල්ලෝ දිව්‍ය සංගීතය එකතු වෙනවා. එතකොට එවැනි කෙනෙකුට නෝනා పూర్වේ නිවාසානුස්සති ඥානය තියෙනවා සමහර දෙවියන්ට. එතකොට එවැනි අයට දිව්‍ය සෝත දිව්‍ය චක්කුලින් මනුස්ස ලෝකේ දකින්න පුළුවන්. දැන් ඔබ කියන දැන් මනුස්ස ලෝකේ ගායන ශිල්පියෙ ස්තිල්පද පහ ආරක්ෂා කරගෙන ඒ වගේම යා දේශීයත්වයක් රැකගෙන සින්දු කිව්වා කියන්නකෝ. දැන් එයා මැරිලා අපිගේ අරණේ සුන්දර දෙවියෙක් වෙලා ඉපදුනාට පස්සේ එයා දිව්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකිනවා. දැන් බණ අහන්න කැමති දෙවිවරු මේ මොහොතේ දිව්‍ය සෝත වලින් බණ අහනවා. ඒගොල්ලොත් මේ මනුස්ස ලෝකේ එක එකනාට ටෙලිෆෝන් කරලා කියනවා වගේ අනිත් දෙවිවරුන්ට කියනවා අන්න අහවල්තන්ට යන අර ස්වාමීන් වහන්සේ බණ කියනවා අර ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඒ වගේ නෝනා මේ දෙවියන්ට සංගීතයට අදාළ දෙවියන්ට දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකින්න අහන්න පුළුවන්. එතකොට එහෙම දැකලා එයා පෙර මනුස්ස ජීවිතේ ගායනා කළා වූ සින්දුවල ස්වභාවයේ పూర్වේ නිවාසානුස්සති තුලින් දකින්න පුළුවන්. එහෙම වෙලා මේ මනුස්ස ලෝකේ තියෙනා වූ යම් යම් නාද රටා නම් නම් සංගීතයන් දිව්‍ය තලවලත් ඇහෙන්න ඒ උපාදානයට අදාළ වේගුණට ඒගොල්ලෝ වාදනය කරනවා මේ ගායනය කරනවා. එනිසා නිරේතුරුව නොනා කලාකාර මහත්ම මහත්මියගේ ජීවිතයේ තුල මෛත්‍රියට වඩා වටින්නේ සිල්පද පහ. සිල්පද පහ දුර්වල කරගෙන මෛත්‍රිය කරානයි යන්න එපා. ඒක අනතුරක්මයි. එනිසා සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයත් ආරක්ෂා කරන තමන්ගේ කලා ශේෂ්ත්‍රය තුල කටයුතු කරන අය මැරෙන මොහොතේ කලා ශේෂ්ත්‍රයේ උපාදානය වුණොත් නෝන අරවෙනි සුන්දර දිව්‍යතලවල දෙවියන් පිනවන නර්තනයෙන් ගායනයෙන් දෙවියන් පිනවන සුන්දර දෙවියන් බවට දිව්‍යාන්දාමවල පත් වෙන්න පුළුවන්.